බලමු මිනිස්සු කොහොමද නැත්නම් මේ මිනිස්සුන්ගේ පූර්වජයන් කොහොමද දීපාද සංචරණයට හුරු වුණේ කියලා නැත්නම් කකුල් දෙකින් ඉදින් පටන් ගත්තේ කියලා. මීට වසර මිලියන 10කට විතර කලින් පෘථිවි උෂ්ණත්වයේ ටික ටික අඩු වෙන්න පටන් ගන්න තියෙනවා. ඒතකොට මේ අඩු වෙද්දී වනාන්තර, අප්‍රිකාවේ තිබෙන වනාන්තර, සැවානා භූමිත තෘණ භූමි වගේ ප්‍රතිස්ථාපනය වෙලා තියෙනවා. ඒ කියන්නේ වනාන්තර තෘණ භූමි වලට පත් වෙන වනාන්තර තිබෙන විශාල වෘක්ෂ නැති වෙලා ගිහිල්ලා තනකොළ තියෙන තෘණ භූමි බවට පත් වෙන්න පටන් ගත්තා. ඒකත් අපි දන්න වානරින් ඉන්නේ වෘක්ෂ මත. මේ වෘක්ෂ මත හිටිය වානරින්ට මේ වෘක්ෂ වල තවදුරටත් ඉන්න බෑ. හේතුව ඒ වෘක්ෂ ටික ටික නැති වෙලා විය කියලා ගියපු හින්දා. ඉතින් මේගොල්ලෝ ගස් වලින් බිමට පහින්න පටන් ගත්තා. පටන් ගත්තට පස්සේ මේගොල්ලන්ට ලොකු අභියෝගයක් ආවා. විලෝපිකින්ගෙන් බේරෙන්න කොහොමද කියලා. ඉතින් මේ ගස් උඩ ජීවත් වෙති වානරින් කකුල් හතරෙන් යන අය මේගොල්ලෝ බිමට බැස්සට පස්සේ බිම ඉන්න ඕනෙත් කකුල් හතරෙන්. ඒකට ඈතින් එන විලෝපිකින්ට මේගොල්ලෝ පහසුවෙන් ගොදුරු වෙනවා. නැත්නම් ග්‍රහණ ලක් කරගන්න පුළුවන්. මොකද කකුල් හතරෙන් හිටියාම ගොඩක් දුර බලන්න බෑ. ඉතින් මේගොල්ලන්ගේ ලොකු සංඛ්‍යාවක් ඉන්නේ ඇති. එතකොට මේ ගොඩාක් අය විලෝපිකින්ට අහුවෙලා ওই පොටියෝ සිංහය වගේ සත්තුන්ට අහුවෙලා මැරිලා ගියා කියලා තමයි විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ. ඉතින් හැබැයි ඒ අතර ඉඳලා තියෙනවා කිහිප දෙනෙක් විතරක් මේ කකුල් දෙකින් නැත්නම් දීපාද සංචරණය කරන්න පුළුවන්. එතන මේ දීපාද සංචරණය කරන අයට කකුල් දෙකින් හිටගත්තාම ඈතින් එන විලෝපිකින් ඉතා හොඳින් දකින්න පුළුවන්. මේකින්ද මේගොල්ලෝ විලෝපිකතාවයෙන් නැත්නම් විලෝපිකින්ට ගොදුරු වීමෙන් බේරුණා කියලා විශ්වාස කරන තුරු මේ බේරිච්ච අයගෙන් තමයි වර්තමානයේ ඉන්න පාද දෙකෙන් සංචරණය කරන්න පුළුවන් මිනිස්සු ඇති වුණා කියලා විශ්වාස කරන්නේ.